සීසී මහත්තයත් මල්ලියා හරියට කඩවර දෙයියෝ වගේ. පැත්තකින් යකෙක් වගේ. පැත්තකින් දෙයියෙක් වගේ. අපි දැනගන්න ඕනේ දෙයියෝ වැදලා යකාගේ ෂේප් එකේ වැඩ ගන්න. සිරිගුංගයි මම සීසී මහත්තයර සලකන්නේ දෙයියන්ට වගේ තමයි. ඒත් එයා මම බල්ලෙක් ගන්නට දාලානේ සලකන්නේ. ඒකටත් ඉතින් මොනවාරි හේතුවක් තියෙන්න ඇතිනේ මල්ලියා. පොඩ්ඩ හිටංගෝ. මම ඒ ලෙඩේටත් හේතුව හොයලා නිට්ටාටම සුව වෙන්න මේකක් දෙන්න. සිරිදුංගයර කියන්න යාව ඩෝන්ට් කෙයාර් වැඩ කරද්දි මට වගේ අම්මා තාත්තා වෙනස්කම් කරනවා වගේ දැනෙනවා. අම්මා රුපියල් 30000ක් කියන්නේ පොඩි ගානද තාත්ති? අපි එහෙම ගානක් දීලා කොහොමද හිත හදාගන්නේ? අනිතක දැන් අපි අතේ රුපියල් 30000යි කෑලිත් නෑ. අනිතක 30000ක් දුන්නට පස්සෙත් ওই මිනිහයා තාත්තිගෙන් වැඩේම කරලා ඉල්ලුවොත් තාත්ති මොකද කරන්නේ? මේ තාත්ති දැන් ඔයාට කරන්න තියෙන්නේ කොහොම හරි අඬලා අඬලා ඔයාගේ දුක කියලා ওই ෆයිල් එකත් එක්ක මුලින්ම රුපියල් 1000ක් දීලා දාන්න. රුපියල් 1000? ඔව්. ඊට පස්සේ ওই මිනිස්සු සල්ලි ඉල්ලන් එන එන පාරට මෙච්චරයි තියෙන්නේ සර් කියලා ওই රුපියල් 2300ක් දීලා දුක කිව්වම ඕක නිකම්ම යට යනවා. දෙන එක දෙන්න ඕනේ අම්මා සිල්ලර කාසි වලින්ම. එතකොට ගන්න උනන් ලැජ්ජ හිතෙනවනේ. අන්න හරි. ගුඩ් අයිඩියා. එහෙම කරා නම් ඕක රුපියල් 1000කින් බේර ගන්න පුළුවන්. පස්සේ ඕනනම් තාත්තිට පුළුවන් මේ මිනිස්සුන්ට ඕන වෙලාවක ගලිය පොඩ්ඩක් අඩුවට දීලා ඕක පොඩ්ඩක් ෂේප් කරගන්න. ඇයි ගලිය විතරද? මේ මිනිස්සුන්ට ඒ පැත්තෙන් කුණු ට්‍රැක්ටරේ කට්ටිය කතා කරලා දුන්නම හොඳ සර්විස් එකක් දෙයිනේ තාත්තී. දෙයි දෙයි. බිම දාගෙන දෙයි. තාත්තේ. ආ වෙලාව වෙලාව බලන්න. ආ වෙලා තියෙනවා. හා. ආ. දැන්නම් වෙලාව හරි. හාෆ් ඇන් අවර්ම ගියාද තාත්තේ? ගියා ගියා. මේ දැන් ගියා. අයියෝ තාත්ති, කරන්ට් එකක් ගියානේ. කරන්ට් එක ගියා තාත්ති නැත්නම් ඇතුලෙන් ගියාද? නෑ නෑ. බව කට් එකක් නැමේ. පව පටිසන් දුන්නා. දැන් ඕම ඉඳ බලලකෝ. මගේ ගේම් තියෙන වෙනක. අනේ මේ පැක් එක ෂාප් හාෆ් ඇන්නව වොෂ් කරන්න ඕනේ තාත්තේ. නැත්නම් මේක ඩ්‍රයි වෙනවා. ඒතෙන් මම්ම කරන්නද අම්මි? මම ඉන්නේ බාත්รูම් එකේනේ. ඉන්න හැටියට එළියට එන්නත් බැරි එකේ. පරිස්සමට ඔහොම ඉන්න. Thank you.
නැද්ද සෙනි? පස්සේ ගන්න. තවත් මොන පස්සක්ද? දැන් හිතේ කුලාටත් ළඟයිනේ. කීයවනත් ඉතින් කන්න බඩගින්න තියෙන්නේ පැනිරිමරි. කද්ද සෙනි වාට වෙලා තියෙන. කොහොමද මේ විදිහින් විදිහ යකාට අඳින්නේ? ජෝකර්ට අඳින්නේ කියලා බයට. තේරෙන සිංහලෙන් කෙටියෙන් කියන්න සෙනේ. ආය උරෝරෝ වටේ යන එක මට දැන් ඇති වෙලා තියෙන්නේ. කෝටියක් පාඩුණත් කමක් නැහැ. මේ තෝය කෝස් එක දැනගෙන නවත්තන්න ඕනේ. ඒත් එක්කම කොහරි හොඳ තනක් බලලා මේ තෝ වැඩත් පිළිල කළා දාන්න ඕනේ. ඒකත් පිළිවෙලක් කරමු. ඒත් ඉතින් විභාගයට මාස 3ක් තියදී කෝස් එක නතර කරන එක අපරාධනේ සෙනේ. මට යාව එක්ක යන්න එක්කෙන්න බැරි දවසට ගෙදර තියාගන්න. යාලට මාට ගිහිල්ලා හරි වීදම් කරපු සල්ලි වල වාඩුව යන්නත් එක්ක සාතිකය අතර ගන්න එපා සෙනේ. අනිතික ඉතින් හැමදාම යනවා නෙවෙයි නිසෙනේ. සතියට දෙපාරයිනේ. මුළු පුළුවන් විදියට එක්කගෙන ගිහින් හරි විභාගෙට ඉන්නවාම ඒකත් ඉවරයි නිසෙනේ. කෙලවර පෙනි පෙනි පස්ස ගහන එකෙන් වෙන්නේ ආපස්සට පසු පෙවෙන්න වෙන්නේ. මට හොල්මන් පෙන්නල අංකලව සතුටු කරන්න හදපු අංකල්ලාගේ හොල්මන් මේ
ආගෙ මෙට්ට තෙම තෙම පොට්ට ඉර ඉර දොරාදුරු කරකෝ කරකෝ කරපු හොල්මන් ගැන මම හිතේ මාරේ ගැ වෙන මොනවා වෙන්නද මොනවද වලම මේ වෙයි කියන්නේ ආ කියවන්නේද කියවන්නේ ඔය අය වාගේ අම්මයි එකතු වෙලා මේ ගෑණි ලව්ව මාව මේ ගෙදරින් පන්න ගන්නට හපන් අනේ මේ තනිකම් මේ තොත්ත බබාලා වගේ හැසිරෙන්න එපා හරියට හරි මේක වයලගේ වැඩක් තමයි හැබැයි මේක වයලගේ වැඩක් වුණාට වයලගේ ඌමනාවට වෙච්ච දෙයක් නෙමෙයි අප්පච්චි දැන් මොකද බබි උනේ උනේ මං අප්පච්චි කිව්ව විදිහට කාමරේ ලයිට් එක ඔෆ් කරලා සාල්ට වෙලා හිටියා මෙන්න දැන් ටිකකට කලින් අර ගෑණි ප්‍රෙද්ද පුතෝළුවේ ඉඳන් පොරෝගෙන ඇවිල්ලා මගේ කාමරේ ඩෝර් ලොක් එක කරගන්න ගත්තා අපච්චි මට නම් තවත් මෙහෙ ඉන්න බෑ මං දැම්ම ඇඳුම් පැක් කරගන්න ඔයා දැම්ම පිටත් වෙන්න මේක එහෙම තිත්ත කරුවලේ ඇවිල්ලා හොරරහස විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි බබි පායතන නිදා ගන්න බබි මං හෙට එළි වෙන්න ඔයාට එන විදියට පාන්දරෙම එහෙම පිටත් වෙන්න මං ඔයාව ඔහෙන් එක්කන් එන්න ඕන ඔය ගෙදර මිනිස්සුන්ට මට කියන්න තියෙන දේවල් කිව්වට පස්සේ බබි ඔන්න අපච්චි පරක්කු වෙන්න නම් එපා මේ ගෙදර ඉන්න එක අපිරියයි. ආයි මොනම හේතුවක් හින්දවත් ඔයා මාලිකා මිස් කෝල් කරා සීසී මහත්තයාගේ ෆෝන් එක ඔෆ් කිව්වා කැබෙනින් ඔෆ් වෙලා මේ අපි අද අලුත් බිල්ඩින්ගෙට මාරු වෙන්න ඕනෙලු බඩු ටිකත් අපිට මැද ගන්න කිව්වා ඇයි බං එහෙම කිව්ව පාට බඩු දෙන්න
මේක සිලරලයක්ද? ආ? අනිත් එක බඩුවක්නේ අපි පොටරලලද? ඒකෙන් ඉතින් මේ කෙල්ලට කෑ ගහලා හරියන්නේ නැහනේ. පයින්ද එවපු කෙනාට කෑ ගහනවා. කවුරු නිර්මලී කෑ ගැහුවේ? නිකන් නොදන්න මගුලට කරඳා පාඩුවේ ඉන්නකෝ. මේක ඉතින් සීසි මහත්තයාගේ පැටින් එක නියක්කේ. අපිට නම් ඉතින් දැන් ඕ හොඳට හුරුයි. එල්ලේ. බලයන් විදිහට ලෑස්තියන්කො. අපර දැන් කිගල කරන් තියෙන්නේ අපේ අත්‍යවශ්‍ය ෆයිල් ටික එහෙම එහෙම නොදී පෙරගන්න එකනේ. මිත්තය අනිත් වලදී කළාම අපි කිල්ල වාඩියු. එච්චරයි. ඔන්නේ නම කාටවත් කෝල් කරලා ෆයිල් ටික කියන්නේ නැහැ. කෝල් කළා කියලා උන් ඇහෙල කළා දෙනවා නේ. නිකන් ටෙලිෆෝන් බිල් යවා ගන්න නැතුව අද පුදුස් රස්සාවට යමුකෝ. වඩා මෙයාගේ පැටර්න් එක දන්නේ නගර සභාවේ උන්න. සහ ගහන කතා කියන්න එපා. ඒ කෙල්ල උන්නම් මගේ කෙල්ලට වඩා අරුද්දක් වැඩිමල ඇති. ඒ කෙල්ලනේ මං කියන්නේ මට වැඩිය දෑ අවුද්දක් වැඩිමල් චින්චි මානමිකාවන්ට නගර සභාවේ ඉන්න.